සුබ දවසක්. අද අපි ඔයාලට ගෙනාවේ මග නොහැර වැඩසටහන් මාලාවේ තවත් වැදගත්ම රජයේ අධ්‍යාපන ආයතනයක්. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. එනම් අපි කවුරුත් දන්න නමින් කියනවා නම් KDU කොතලාවල ඩිෆෙන් යුනිවර්සිටි ගැනයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මගින් පවත්වන පාඨමාලාවන් ගත්තහම ඔයාලට ක්‍රම දෙකකට මේ පාඨමාලාවන් සඳහා ඉදුම් කරන්නේ පාඨමාලාවන් හදාගන්න පුළුවන්. ඉන් එක් ක්‍රමයක් තමයි මුදල් ගෙවා මේ පාඨමාලාවන් ඔයාලට හදාගන්න පුළුවන්. ඉන් දෙවැනි ක්‍රමය තමයි මුදල් නොගෙවා නිත්‍ය කැඩේ නිලධාරීන් ලෙස මේ පාඨමාලාවන් හදාරන්න අයදුම් කරන්න පුළුවන්. මග නොහැර වැඩසටහනේ මේ මුදල් ගෙවා පාඨමාලාවන් හැදෑරීම පිළිබඳව කතා කරන්න නැහැ. මොකද මග නොහැර වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණ නොමිලේ උසස් අධ්‍යාපනයේ හැදෑරිය හැකි රජයේ ආයතන පාඨමාලාවන් සඳහා දැනුවත් කිරීම වෙන නිසා. ඉතින් අපි බලමු නිත්‍ය කැඩේ නිලධාරීන් ලෙස කොහොමද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලාවන් සඳහා අයදුම් කරන්න කියලා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවන් සඳහා වසරකට එක් වතාවක් පමණයි මෙයල බඳවා ගැනීම සිදු කරන්නේ. මෙම බඳවා ගැනීම අයදුම් කිරීමට අදාළ තොරතුරු රජයේ ගැසට් පත්‍රයක් මගින් වගේම පුවත්පත් මගින් ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් ඒ කියන්නේ www.kdu.ac.lk මගින් ඔයාලට ලබා ගන්න පුළුවන්. මෙම උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වීමේ සුසුකම් ගත්තාම ඔයාලා උසස් පෙළ විභාගයට පෙනී සිටලා රජයේ විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් කිරීමේ අවම සුසුකම වෙන S3 සීමාව සම්පූර්ණ කරලා තියෙනවා නම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේද උපාධි පාඨමාලාව සඳහා ඔයාලට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම මෙයාලා විශේෂ සම්මුඛ පරීක්ෂණ කිහිපයකින් පස්සේ තමයි මෙම පාඨමාලාවන් සඳහා බඳවා ගැනීම සිදු කරන්නේ. මෙම සියලුම පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙනවා. මෙම උපාධි අපේක්ෂක කැඩේ නිලධාරී තනතුරු වලට අදාළ උපාධි පාඨමාලාවන් අතුරින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය රත්මලානෙහිදී පවත්වන උපාධි පාඨමාලාවන් ගත්තාම වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍යවේදී උපාධිය අවුරුදු 4යි මාස 6ක්ද විද්‍යාවේදී ඉංජිනේරු ගෞරව උපාධිය අවුරුදු 4යි මාස 6ක්ද නීතිවේදී උපාධිය අවුරුදු 4යි මාස 6ක්ද විද්‍යාවේදී පරිගණක විද්‍යා ගෞරව උපාධිය අවුරුදු 4යි මාස 6ක්ද විද්‍යාවේදී මෘදුකාංග ඉංජිනේරු ගෞරව උපාධිය අවුරුදු 4යි මාස 6ක්ද විද්‍යාවේදී පරිගණක ඉංජිනේරු ගෞරව උපාධිය අවුරුදු 4යි මාස 6ක්ද විද්‍යාවේදී බටකාර කළමනාකරණ උපාධිය අවුරුදු 3යි මාස 6ක්ද විද්‍යාවේදී කළමනාකරණ හා කාර්මික විද්‍යා උපාධිය අවුරුදු 3යි මාස 6ක්ද විද්‍යාවේදී සමාජ විද්‍යා උපාධිය අවුරුදු 3යි මාස 6ක්ද විද්‍යාවේදී ක්‍රමෝපායික අධ්‍යයන සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිය අවුරුදු 3යි මාස 6ක්ද පැවැත්වේ. ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සූර්යවැව දක්ෂිණ මණ්ඩපය තුළ පවත්වන පාඨමාලාවන් ගත්තාම වාස්තු විද්‍යාවේදී උපාධිය අවුරුදු 5යි මාස 6ක්ද විද්‍යාවේදී ප්‍රමාණ සමීක්ෂණ ගෞරව උපාධිය අවුරුදු 4යි මාස 6ක්ද විද්‍යාවේදී මනුම් විද්‍යා ගෞරව උපාධිය අවුරුදු 4යි මාස 6ක්ද විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය අවුරුදු 4යි මාස 6ක්ද විද්‍යාවේදී තොරතුරු පද්ධති ගෞරව උපාධිය අවුරුදු 4යි මාස 6ක්ද වශයෙන් පැවැත්වේ. බඳවා ගන්න ලබන අපේක්ෂකින් උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු අඛණ්ඩ හා නිරන්තර වසර 12කට නොඅඩු සේවා කාලයක් විශේෂයෙන්ම වෛද්‍ය උපාධි පාඨමාලාවට බඳවා ගන්න අපේක්ෂකෙන් වසර 20කට නොඅඩු අනිවාර්ය සේවා කාර්යය ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ යුතුයි. ඒ අනුව අදාළ හමුදාවන්ට අදාළ අවම ශාරීරික මිනුම් මෙම කැඩෙන නිලධාරීන් සපුරා තිබීමද අනිවාර්ය කරුණක්. ඒ අනුව ඔයාලට මෙතන දකින්න පුළුවන් ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවන්ට අදාළ අවම ශාරීරික මිනුම් මොනවද කියලා. ඔබ ශ්‍රී ලංකා යුද හමුදාවට අයදුම් කිරීමට බලාපොරොත්තු වෙන පුරුෂ අපේක්ෂකයෙක් නම් උසාඩි 5යි අඟල් 6ක් හෝ ඊට වැඩි විය යුතුයි. ඔබ කාන්තා අපේක්ෂිකාවක් නම් උසාඩි 5යි අඟල් 6 හෝ ඊට වැඩි විය යුතුයි. ඔබ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයදුම් කිරීමට බලාපොරොත්තු වෙන පුරුෂ අපේක්ෂකයෙක් නම් උස සෙන්ටිමීටර 168ක් තිබිය යුතුයි. ඔබ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයදුම් කිරීමට බලාපොරොත්තු වෙන කාන්තා අපේක්ෂිකාවක් නම් උස සෙන්ටිමීටර 160ක් හෝ ඊට වැඩි විය යුතුයි. ඔබ අයදුම් කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නම් පුරුෂ අපේක්ෂකයින්ට උසාඩි 5යි අඟල් 5ක්ද කාන්තා අපේක්ෂිකාවන්ට උසාඩි 5යි අඟල් 3ක් හෝ ඊට වැඩි යුතුයි. ඔබ ශ්‍රී ලංකා යුද හමුදාවට සේවය කිරීමට බලාපොරොත්තු වන අයෙක් නම් උපැස්සෝ කාච පැලඳීමකින් තොරව ඔබගේ වම් ඇසේ පෙනීම 9න් 6ක්ද ඔබගේ දකුණු ඇසේ පෙනීම 6න් 6ක්ද තිබිය යුතු අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සේවය කිරීමට බලාපොරොත්තු වන අයෙක් නම් වම් ඇසේ හා දකුණු ඇසේ පෙනීම 6න් 6ක්ද තිබීම අනිවාර්ය වේ. ඒ වගේම සියලුම හමුදාවන්ට අදාළ වර්ණ දෘෂ්ටිය ගත්තාම ඔබගේ වර්ණ දෘෂ්ටිය CP2 මට්ටමේ තිබිය යුතුයි.
ඔබ ශ්‍රී ලංකා යුද හමුදාවට සේවය කිරීමට බලාපොරොත්තු වෙන අයෙක් නම්, ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සේවය කිරීමට බලාපොරොත්තු වෙන අයෙක් නම්, ඔබගේ පපුව හුස්ම ගැනීමකින් තොරව අඟල් 32ක්ද ශ්‍රී ලංකා නාවික හමුදාවට සේවය කිරීමට බලාපොරොත්තු වෙන අයෙක් නම් සෙන්ටිමීටර 81ක් ලෙසද තිබිය යුතුයි. පද පාඨමාලාවන් අවසානයේ සෛමාසික ශේෂ්ත්‍ර පුහුණුවක්ද මම කලින් සඳහන් කළ පරිදි බඳවා ගන්න ලබන අපේක්ෂකින් නිත්‍ය සේවාවේ අධිකාරියට පත් කිරීම හා අදාළ උපාධිය ලබා ගැනීමෙන් පසු එම සේවාවන්ට අදාළ වන පරිදි අනිවාර්ය සේවා කාලය සේවය කරන බවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සමග ගිවිසුමකට හා බැඳුම් කරයකට ඇතුළත් විය යුතුයි. උපාධි අපේක්ෂක කැඩෙන නිලධාරියෙකුට නිලධාරිනියකට හිමිවන වැටුප් පදීම නම් මෙහිදී ගෙවනු ලැබේ. උපාධි අපේක්ෂක කැඩෙන නිලධාරියෙකුගේ නිලධාරිනියකගේ මාසික වැටුප ආසන්න වශයෙන් රුපියල් 38,000ක් පමණ වේ. මීට අමතරව ආහාර හා නවාතැන්, නිල ඇඳුම්, අනුගාමික සේවාවන්, ක්‍රීඩා හා විනෝද පහසුකම්, වෛද්‍ය පහසුකම් යනාදියද මෙම කැඩෙන නිලධාරී නිලධාරිනියන්ට ලැබෙනු ඇත. ඉතින් කොත්තලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මෙම උපාධි පාඨමාලාවන්ට අදාළ වැඩිදුර තොරතුරු ඔබට දැනගැනීමට අවශ්‍ය නම් මෙම ආයතන ලිපිනය, දුරකථන අංකය, විද්‍යුත් තැපෑල ඔස්සේ ඔවුන් සම්බන්ධ කරගත හැකි. ඒ වගේම මෙම වීඩියෝවට සම්බන්ධ ගැටලු කමෙන්ට් එකකින් අප වෙත යොමු කරන්න. මේ වැඩසටහන් මාලාව පිළිබඳ උසස් අධ්‍යාපන ප්‍රවේශයේ බලාපොරොත්තු වෙන්න ඔයාගේ මේ යාළුවන්වත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනි වීඩියෝකින් හමු වෙමු. අපි HND Unity.